අයබෝවන් ඔබම වන්නේ ගගන මධ්‍යහන පුවත් සමගින් ප්‍රථමයෙන් සිරස්ථල රසායනාගාරයක් තුළ සිදු වූ වෙඩි තැබීම පාලුකාමරයක් තුළ තිබී හමු වූ පුපුරණ ද්‍රව්‍ය ඩොලර් මිලියන ගණනක ඖෂධ මෙරටට නිමක් නොවන පූනාගල රක්ෂිතයේ ගින්න දසදහස ඉක්ම වූ හදිසි අනතුරු මරණ කොට්ටාව ධර්මපාල විදුහල අසලදී පුද්ගලයෙකුව වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ අද පෙරවරුවේ එම විදුහල අසල පිහිටි වෛද්‍ය රසායනාගාරයක් තුළ එම වෙඩි තැබීම සිදුව ඇති බවයි. එසේම යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලින් දෙදෙනෙකු විසින් අදාළ වෙඩි තැබීම සිදු කර ඇති අතර එම වෙඩි තැබීමෙන් එම වෛද්‍ය රසායනාගාරයේ සේවය කළ 37 පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය වාර්තා කර තිබුණා. බණ්ඩාරගම ගුංගමුව ප්‍රදේශයේ පාළුවට ගිය කාමරයක සඟවා තිබූ ඩෙටනේටර් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ එහි තිබූ පුපුරණ ද්‍රව්‍ය අතර ඩෙටනේටර් 50ක් ඇමෝනියා නයිට්‍රේට් කිලෝග්‍රෑම් 6ක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයාගත් බවයි. එසේම අදාළ සැකකරු 45 ගැලනිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. ඇමරිකාව විසින් ඩොලර් මිලියන 39.6ක් වටිනා ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. ඒ අතර ආසාදන තත්ත්ව, කොලෙස්ටරෝල්, නිර්වින්දන, ආතරයිටිස්, දියවැඩියාව සහ වේදනානාශක ඇතුළු ඖෂධ වර්ග 32ක් ඇතුළත් වී තිබෙන බව වාර්තා වී තිබුණා. එසේම සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව වැටි ඇති අසීරු අවස්ථාවන්හිදී උපකාර කළ සියලුම මිතුරු රටවල්වලට සිය කෘතඥතාවය පළ කරන බවයි. පූනාගල කඳුරක්ෂිතයේ පහළ කොටසේ ඊයේ හටගත් ගින්න තවදුරටත් පැතිරෙමින් පවතින බව වාර්තා වී තිබෙනවා. එසේම අදාළ ගින්න ප්‍රදේශයට පවතින දැඩි සුළං සහ වියලි කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පැතිරෙමින් පවතින බව පොලිසිය ප්‍රකාශ කර තිබුණා. එසේම ඒ මැඩ පැවැත්වීම සඳහා පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කරන බවද වාර්තා වී තිබෙනවා. හදිසි අනතුරු පිළිබඳ සමාලෝචනය සඳහා විමර්ශන ඒකකයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනවන රෝග ඒකකය ප්‍රකාශ කර තිබෙනවා. එහි විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග ප්‍රකාශ කළේ වසරකට මිලියනයකට අධික පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් හදිසි අනතුරු හේතුවෙන් වසරකට 12,000 ආසන්න පිරිසක් මිය යන බවත්ය. ඉසමගින් ගගන මධ්‍යහන පුවත්